මම මුණ ගැහෙන්න ආවේ අවුරුදු 30ක 35ක විතර කෙනෙක්ව සර්. සර් මේ මැනේජ්මන්ට් එකේ සර්ව ඇරෙන්න සුරාජ් මලගල කියලා වෙන කෙනෙක් නැහනේ. මං දැනුවත් එහෙම කෙනෙක් නෑ. මොකක්ද ප්‍රශ්නේ? තමෝ හොයන කෙනාගේ ෆොටෝග්‍රාෆ් එකක් හරි එහෙම නැත්නම් වෙන මොනවහරි ඩීටේල්ස් ළඟ තියෙනවද? දෙදිතේ, ඔයාගේ මොබයිල් එකේ සුරජ්ගේ ෆොටෝස් වගේ තිබුණානේ දෙන්න. නෑ නෑ, සෝරි සර්. මං හිතන්නේ අපිට වැරදුනා. සෝරි සර්. අපි ගිහින් එන්න. ඕ මිස් ටැලස්, ඒක ඊයේ හවසම මෙතනින් අරන් කවුන්ට් බ්‍රාන්ච් එකට බාර දුන්නා. ඔයා වසන්තිට ගන්නකෝ. ඕකේ. පිස්සුදුම. අද දිදිති මේ වෙන්න හදන්නේ මේ මං කිව්වට ඔයා තරහ වෙන්න එපා. මට පේන විදිහට ඔයා මහ ලෝක වංචාකාරකට රැවටිලා ඉන්නේ. දිනිති, මං කියනවට ටිකක් හිතන්න. සුරජ් දුන්න ෆෝන් නම්බර්ස් එකක්වත් වැඩ කරන්නේ නැහැ. අනික සුරාජ්ගේ යාළුවාට කතා කරනකොට කොහෙවත් යන ෆැක්ටරි ගර්ල් කෙනෙක් ආන්සර් කරනවා. එයා වැඩ කරනවා කියපු තැන වැඩ කරන්නෙත් ඒ නමින් ඉන්න වෙන මිනිහෙක්. දිනිති, ඒ ඔක්කොම පැත්තකින් තියන්න. ඔයාගේ තාත්ති කිව්ව විදිහට සුරජ් එයාගේ මහගෙදර ගැන කියලා තියෙන ඔක්කොම බොරුනේ. දිනිති, හිමසර තව තප්පරයක් දෙකක් එහාට මෙහාට වුණා නම් එයත් කරදරේ වැටෙන්න ඉඩ තිබ්බ සකු. ඔය කතාව ආයේ ආයේ කියන්න එපා තේමිය. ඔයා ඔය කතාව කියන්නේ ඒ ළමයාගේ අම්මත් එක්ක. ඔයා ඒ කතාව කියන ගානේ මගේ මුළු ඇඟම හිරි වැටෙනවා. මට පුදුම අච්චර සෙනඟ කන්දරාවක් මැද්දේ ඒ මිනිස්සුන්ව හොස්පිටල් එකට ගෙනියන්න තමුන්ගේම වාහනේ පාවිච්චි කරපු එක. අනේ, ඔය අපිව කේන්ති ගස්සන්න අනම් මනම් කිව්වට ඒ දරුවගේ හිත හරිම සංවේදී තේමිය.
මට තියෙන පුදුමේ මෙච්චර දෙයක් සිද්ධ වෙලත් මේ ගැන වගක්වත් කියන්න මට කෝල් නොකරපු එකනේ. ඔය එන්නේ කියනකොටම දෙයක් වෙලත් මට කතා කරලා කිව්වේ නැත්තේ? ඇයි පුතේ? ඒ සිද්ධියන් අර ගර්ල්ට වීඩියෝ දුන්නා අම්මා. මොන ගර්ල්ද පුතේ? මුතු. අම්මයි කියලා ඉවෙනින් කවුරුත් නෙමෙයි උපවංශක දූ. උපවංශ කිව්වේ මේ බාබර්ගේද? අයියෝ, ඒ මොන අපරාධයක්ද දෙයනේ? උපවංශකේ දුව කියලා ඔයාට කවුද කිව්වේ පුතේ? මං පණිවිඩය දෙන්න ඒ ගෙදරට ගියලා වේ අම්මා. දැන් ගේ දරුවට කොහොමද පුතේ? දිනිති, ඔහම ඉන්න. මොකෝ පුතේ දැන් නංගිට? කොයි නංගිට දැන්ටි? ඔයා මේ කොහෙද එන ගමන්ද? මේ මං ඔෆිස් ගිහින් එන ගමන්. ඇයි ඇන්ටි? ඇයි කියන්නේ දරුවෝ? ඔයාගේ නංගිට කරදරයක් නේ. ඇයි ඔය දන්නේ නැද්ද? කරදරය? මුලින් ගෙට ඇවිත් ඉඳ ගන්නකෝ. මේ වෙලාවේ කවුරුවත් නැහැ. අනේ ඇන්ටි, මගේ නංගිට මොකද්ද උනේ කියන්න මම මොකුත්ම දන්නේ නැහැ. අර ටවුමිද මිනිස්සුන්ට වෙඩි තිබ්බ වෙලාවේ ඔයාගේ නංගිට තුවාල වෙලා. මං හිතුවා මේ විතරේ දන්නේ නැති කියලා. ඉන්නකම ලලිත් අයියා කතා කරලා දෙන්න. වාසනාවට ආටයි ගෙදර. ඔයාට මේකම ඉස්පිතාලට යන්න බැරියේ.
දන්න මචෝ පෞර්ය දවස් ටිකේ දිනිති හිටු කියලා කාංචනායි ෆෝන් එකට කෝල්ස් ගහලා. කොයි දිනිතිද? දිනිති කියලා ඔයාටයි මටයි හැට උටා මාරක් හිටියේ නෑනේ මචං. හොඳට නරකට දෙකටම කියලා හිටිය එකනේ. දිනිති කොහමද කාංචනාගේ නම්බර් එක දන්නේ? දැන් ඔය කාංචනා ගාව තියෙන්නේ මං ඒ දවස්වල පාවිච්චි කරපු සිම් එකනේ. ඇයි ඔයාට මතක නැද්ද? ඔයා සත්‍ය ප්‍රේම බෘංග රාජයා වච්ච දවස්වල රෑට රෑටකින් කෝල්ස් ගැහුවා. මොනවද ඉතින් කෝල් කරලා අහලා තියෙන්නේ? මුලින්ම මාව අහලා ඊට පස්සේ ඔයාව අහලා මේ දෙකටම හරි උත්තරයක් නැතිකොට එයාගෙන් අහලා ඔයා කවුද කියලා. එතකොට කාංචනා මොකද කියලා තියෙන්නේ? එයා ඉතින් මගේ ජාලතර දන්න හින්දා නිකන් හයක් හතරක් නොදන්න පාට් එකට උත්තර දීලා. පස්සෙ යා ළඟ ළඟ කෝල් ගහන්න ගත්තම එයා මේ කතා කරන්නේ වැරදි නම්බරයකට කියලා පොඩි සත්තමකුත් දාලා ෆෝන් එක දීලා. අන්න එහෙමයි අපි ආශ්‍රය කරන කෙල්ලෝ. යකාගේ හැටියට විමානේ කියලා Tamanට ගැලපෙන කෙල්ලෙක් හොයාගත්තා. කෝකට තයිලි කියලා කුප්පිය ළඟින් තියාගන්න තිබුණා ඈ. වාහනේ සද්දෙත් එක්ක අපි පොඩ්ඩක් ගැසිලා හිටියේ එම්පාල අයියා. මගේ වාහනේ තුම්මුල්ලේ දාලා එතනින් ලෙස්ලිගේ වාහනේ ගත්තා. එළිය තත්ත්වෙ මොකද එම්පාල අයියා? කියන්න තරම් ඇලහුළුමනක් නැහැ. ආරංචියේ හැටියට ඩ්‍රයිවරයා ගොඩේනවා. බස් හෝල් ටිකේටිය කෙල්ලට අන්තිමයි. කරි අනේ මන්ද එම්පාල අයියා, කෙල්ලෙකුට වැදුනා කියලා අපි දැනගත්තෙත් කණ්ඩ නතර කරපු රෑ කඩේදී. කෙල්ලෙක් බස් හෝල්ඩ් එකේ හිටියා මටත් මතකයි. හැබැයි කෙල්ලට විදු වැදුනේ කොහොමද කියලා මට හිතාගන්න බෑ එම්පාල අයියා. දැන් ඉතින් මොනව කරන්නද? ඒ කියලා නැගෙ වෙලාව. වෙලාව ආවම සක්වල ගලෙන් එහාට පැන්නත් හැංගෙන්න බෑ කියලා කියනවනේ. බයික් එක ගලවන්න දැම්මද? ඔව්. ඒක ඒ වෙලාවේ මස් ජැකට් හෙල්මට්
ඒවා තොක්කම උක්කුවට දුන්නා. ඌ ඒවා පාක් එකේ ගොට්ටම දාලා සෙටල් කළා. එනං ඔය හිටියා වගේම එළි වෙනකන් ඉඳලා පුරුදු විදියට වැඩට වරෙන්. අපි දැන් මැවිත් මගින් බැස්සොත් මොකෝ බොස්? නිකන් මාර්ගෙක් වගේ මරු කියවන්න එපා. මම මෙතනට තාවේ පරංගියා කෝටි ගියා වගේ. එහෙම මේන් දාලා. කවුද දන්නේ මගේ පස්සේ මොනයක් ආනවද කියලා?